ෆස්බුක් නිසා අපේ රටේ ප්‍රසිද්ධ කලාතරුවලට මුණ දෙන්න වෙන අත්දැකීමකින් නිරන්තරයෙන් ඔබ වෙත ගෙන ඔබට මතක ඇති. මේ විදිහට අපර තැපේකට මුණ දෙන්න වෙලා තියෙන්නේ නිල් පබුල් ටෙලිනාට්‍ය වේදිනවල කාතර ජනප්‍රිය කුරුලුගේ චරිතයට පණපෝර ටනාෂා හතර සිංහයි. ඇය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්ද වනවා. ෆේස්බුක් නිසා ඇය බුදුන් අපර තැබ්බේ ගැන පුවත්පතකට කියන තිබුණේ මෙහෙමයි. අපේ කලා ජීවිතයේ තොරතුරු දැනගන්න ආශාවෙන් බලාගෙන රසික පිරිසට අපේ තොරතුරු කියන්න හොඳම මාධ්‍ය තමයි ෆේස්බුක් කියන්නේ. පවතින සමාජ රටාවත් එක්ක අපි හැමෝම කාර්යබහුල ජීවිතයක් ගත කරන හිඳ අපේ හිතවතුන් ඇසුරු කරන්න ඔවුන් සමග තොරතුරු හොමාරු කරගන්න ෆේස්බුක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. නිලියක් සහ නිරූපිකාවක් ලෙස මටත් ආදරෙන් ගත විශාල රසික පිරිසක් මේ ටික කාලය තුළ මා වටා එකතු වෙලා සිටිනවා. ඔවුන්ගේ බොහොමයක් දෙනා අද මට හමු වෙන්නේ ෆේස්බුක් හරහා. මගේ ඡායාරූපයක් පළවුණත් ඒකට කමෙන්ට් දාන ඒ වගේම මැසේජ් හරහා මා අමතර මට සුවපත් නැය ගොඩක් ඉන්නවා මේ අතරේ. මේ කියන රසික පිරිස අතරේ මට ආදරය කරන්න තරයක් නැත්තෙම නැහැ. ඒක නිලියකට විතරක් නෙමෙයි සාමාන්‍ය ගෑනු ළමෙක් වුණත් සිදුවෙන දෙයක්. ඒ හින්දා ඒ වගේ දේවල් වලට මම මහලු කොට කලබල වෙන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී මම ඇඩ් ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. එහෙම වුණාම ඔවුන් ඉබේම නිහඬ වෙනවා. හැබැයි මේ විදිහට නිහඬ කරන්න බැරි අයත් ඉන්නවා. මොකද හැමෝමගේ මානසික මට්ටම එක වගේ නැහැනේ. අන්න ඒ වගේ කෙනෙක් ඉන්න මට ෆේස්බුක් හරහා තරමක වෙනස් විදිහ අත්දැකීමක් මුණ දෙන්න වුණා. මෙන්න මේකයි ඒ සිදුවීම. එක දවසක් කුණු පොත හරහා එක්තරා තරුණියක් මට මැසේජ් එකක් එවලා තිබුණා. මගේ කලා ජීවිතයේ කටයුතු වලට සුබපතන තමයි එයා මට ඒක එවලා තිබුණේ. ඊට පස්සේ එයා ආයෙමත් ඒ විදිහට ෆේස්බුක් පණිවිඩයක් එවලා තිබුණා. මේ විදිහට දිගින් දිගටම මට ඔහුගේ පණිවිඩ ලැබෙන්න ගත්තා. ටික දවසක් යද්දී එයාගේ පණිවිඩ වෙනස් වුණා. මේ දැනත්තගේ හිතේ මා ගැන එකක් හරි වෙනත් අදහසක් තියෙන බව මට ඒකෙන් වැටහුණා. හැබැයි කවදාවත් මම ඌට පිළිතුරු නම් යවලා තිබුණේ නැහැ. කොහොම හරි මම හිතුව විදිහටම මේ මනුස්සයාගේ හිතේ තියෙන අදහස කාලයත් එක්ක එළියට ආවා. මෙතනට මට ආදරය කරන කෙනෙක්. දවසක් ඔහු කෙලින්ම මේ බව පවසලා තිබුණා. සාමාන්‍ය විදිහට මට මැසේජ් කරද්දිවත් පිළිතුරු නොයවූ මම ඌට මේ ආදරය ප්‍රකාශ කරද්දී උත්තර දෙන්න යන්නේ කොහොමද? ඒ නිසා මං නිහඬව හිටියා. හැබැයි ඔහු නම් නිහඬ වුණේ නෑ. දිගින් දිගටම මගේ ආදරය ඉල්ලමින් මට කරදර කරන්න ගත්තා. ටිකෙන් ටික මෙයාගේ මැසේජ් ගන්න වැඩි වුණා. අන්තිමට පැයක් තුන මැසේජ් කීපයක් යන තරමට ඔහුගේ මානසික තත්ත්වය වෙනස් වුණා. ඔය විදියට යද්දී ඔහු ඔහුගේ ඡායාරූපයක් සහිත මැසේජ් එකක් කෙවල තිබුණා. එහි සඳහන් වුණේ පියේකින් ඔහුගේ අතට තියාගෙන ගත්ත පින්තූරයක්. ඔහුගේ ආදරය නොලැබුණොත් මම මේ පිහියෙන් අත කපා ගන්නවා කියලා එහි සඳහන් කළා තිබුණා. ඒ වෙලාවේ ඇත්තටම මම ගොඩක් බය වුණා. දිගට හරහට ආදර පණිවිඩ එවන ඔහුගේ මානසික මට්ටමත් මොන වගේද කියන එකත් එක්ක මම දැනගෙන හිටියා. ඒ වගේ කෙනෙක් ඇත්තටම තමන්ට අන්තරක් වුණත් කරගන්න බැරි කමක් නෑ. ඒ නිසා මම ඔහුගේ ප්‍රොෆයිල් එකට ගිහින් ඔහුගේ තොරතුරු අවතරණත් හොයලා බැලුවා. එහි ඔහුගේ පවුල පිටුරයක් තිබුණා. මේ පුද්ගලයාගේ නංගිගේ පේ ඡායාරූපේ හිටියා. ඒ වගේම ඒ තරත්තගේ ෆ්‍රෙන්ඩ්ලිස්ට් එකේත් ඒ ගෑනු ළමයා හිටියා. මගේ ගෑනු ළමයාගේ ෆේස්බුක් එකට ඉක්මනට ගිහින් ඒ අවනඩුව කියලා එයාට පණිවිඩයක් දැම්මා. අක්කේ මම මේ ගැන අපටයි තාත්තටයි කියන්නම්. ඒ ගෑනු ළමයා මට ඒ විදිහේ පිටුරක් එවලා තිබුණා. කිව වගේම ඇය එහෙම කරන්නත් ඇති. මොකද ඊට පස්සේ නම් අර තරුණාගෙන් මට කිසිම මැසේජ් එකක් ලැබුණේ නැහැ කියලායි ඇය කියලා තිබුණේ. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට දමතක් කරන්න එපා.